කොළඹ පිටකොටුව ප්‍රදේශයේ පිහිටි සැපයුම් ගොඩනැගිල්ලක සැපයුම් කටයුතු වල නිරතව සිටි නාවික හමුදා සැපලුන් පිරිසක් අතරින් එක් සැපලෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දින තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම ගොඩනැගිල්ලේ සිටි තවත් නාවිකයන් 200ක් සෞඛ්‍ය උපදෙස් මත නිරෝධායනයට යොමු කර තිබෙන බව නාවික හමුදාව ප්‍රකාශ කළා. මේ ප්‍රධාන වශයෙන්ම රෝගීන් ඇති වෙලා තියෙන්නේ මේ පිටරටවල වලින් පැමිණි අයගෙන් සහ නාවික හමුදා පොකුරෙන් කියන එක කියන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් පොදු මාර්ගෝපදේශන සහ එක් එක් වෘත්තීන් සඳහා අදාළ වූ මාර්ගෝපදේශන සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කරා. මේ මාර්ගෝපදේශ ගත්තහම මේවා දිගටම පවතින සාවරේව නෙවෙයි මේවා වෙනස් කරමින් යා හැකි මාර්ගෝපදේශ. නමුත් මේ අවස්ථාවේ එහි තියෙන ආකාරයට කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. දැන් උදාහරණයක් හැටියට මේ මංගල අවස්ථාව ගත්තහම එය 100කට සීමා කරලා තියෙනවා. මොකද ගැටලුවක් ඇති වුණොත් ආසාදී තත්වයක් තිබුණොත් එහෙම 100ක් හිටියොත් එය පාලනය කර ගැනීම පහසුයි. 1000ක් හිටියොත් ඊට වැඩිය අමාරුයි. ඉතින් ඒ මාර්ගෝපදේශ සඳහා අනුකූල වීම තමයි මේ අවස්ථාව වැදගත් වෙන්නේ. මෙතෙක් පිටරටවල් වලින් පැමිණි ආසාදීසයන් සංඛ්‍යාව 380ක් හැටියට වාර්තා වෙනවා. ඒත් එක්කම තමයි මේ වෙලෙට නිරෝධායන මධ්‍යස්ථාන 44ක් අපි පවත්වාගෙන යනු ලබනවා. මේ නිරෝධායන මධ්‍යස්ථාන 44 4869 දෙනෙකු නිරෝධායන වෙමින් පවතිනවා. මේ නිරෝධායන වෙමින් පවතින අයලුන්ගෙන් 29 දෙනෙකු අද දිනේ අපි මුදවා හැරීමට කටයුතු කිරීමට සූදානම් කරලා තිබෙනවා. ඒත් එක්ක මේ දක්වා ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 11,007 දෙනෙකු මේ දක්වා නිරෝධායන අවසන් කළා පිටත් වෙලා තම නිවෙස් බලා ගොස්තු වෙනවා. පසුගිය අප්‍රේල් මාසේ 21 වෙනිදාත් මේ දක්වත් කාල පරාසය තුළ 4,910 දෙනෙකු ශ්‍රී ලංකාවට රටවල් 18ක් සහ ස්ථාන කීපයකින් ශ්‍රී ලංකාවට රැගෙන ඇවිත් තිබෙනවා. ඉදිරි කාලයේදී මේ ආකාරයෙන් යම්කිසි සැලසුමකට අනුව අනිත් ලුණු වෙනත් රාජ්‍යයන් වලින් රැගෙන ඒමට කටයුතු කරනවා. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.